නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි සියලු දෙනාම මේ වැඩ කරන්නේ අපි යන්නේ එක අරමුණකට. අපි කවදා හරි මේ දැන් වැටිලා තියෙන මේ විකුණලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කවදා හරි ගොඩ ගන්නවයි කියන මාතෘකාවේ තේමාව උඩ තමයි අපි සියලු දෙනාම ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ඔළුවේ ඉන්නේ. අපි ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒ ආරක්ෂා කරේ නැත්තම් මං හිතන්නේ මගේ නායකතුමිය වෙන අද අපාතරින් නැති වුණත් සිරිමාව බණ්ඩාරනායක මැතිනියට අපි කරන ලොකු ද්‍රෝහිකමක්. මං කාටවත් දොස් කියන්නේ නැහැ, කාවත් විවේචනය කරන්නේ නැහැ. මොකද මේ විවේචනය කරන කාලයක් නෙවෙයි. අපිට ලේසි නෑ. ඒ ජනාධිපති මැතිවරණදී මං කිව්වා අපි මේ පෞල්වාදයට විරුද්ධ රාජපක්ෂ බලවේගීට විරුද්ධව අපි සටන් කරනවා නම් අපි බය නැතුව ඉස්සරහට යන්න ඕනේ කියන එක. මේක බය වෙලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අනිත් එක දැන් මේ ආණ්ඩුව ඵලයට පත් වෙලා දින 100ක් පහු වෙලා. නමුත් මිනිසුන්ට මේ පොරොන්දු වෙච්ච දේවල් මම හිතන්නේ 100ට එකක්වත් ලබා දීලා නැහැ. කිසි කෙනෙක්ට තාම ලබා දීලා නැහැ. අද මිනිස්සු ටිකක් කලකිරලා ඉන්නේ. ඉදිරියට එන්නේ නැහැ. ඉදිරියට ඇවිල්න්නේ නැහැ. නමුත් මිනිස්සු කලකිරලා ඉන්නේ. මොකද අපිට තේරෙනවා මිනිස්සු කලකිරලා ඉන්නවයි කියන එක. ඒ නිසා මේ මෙතනින් අපි ඔක්කොම විපක්ෂයේ සීලු දෙනාම මම මේ කියන්නේ. ඒකාබද්ධව එක විපක්ෂයේ අපි සීලු දෙනාම එක්කව වුණොත් මේ ආණ්ඩුවට මං හිතන්නේ අපිට හොල්ලන්න පුළුවන් වෙන අවස්ථාවක් ලැබෙනවා. අර එදා ගෝඨාභය මහත්තයාට 69 ලක්ෂයක් වැටුණාට හිතන්න එපා 69 ලක්ෂයක් ආයි වැටේ කියලා. නෑ. මේ ඡන්දෙදි ගොහක් අඩු වෙනවා. ඉතින් 3/2 කොහොමවත් ගන්න බෑ. 3/2 නැතුව 19 විවස්ථාව වෙනස් කරන්නත් බෑ. මොකද 3/2 නෙවෙයි මම හිතන්නේ ආණ්ඩුවක් හදන්නත් මේගොල්ලන්ට මං හිතන්නේ ඉතාම අමාරු තත්ත්වයක දැන් ඉන්නේ. ඉදිරියේදී අපි ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුව දනගස්සන තැනට අපි ගේන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි වෙනම ඉල්ලුවොත් අපිට යම් කිසි ප්‍රමාණයක් හම්බ වෙයි. අපිට හම්බ වෙනවා. මොකද ශ්‍රී ලංකා කාර්යෝ රට පුරාම ඉන්නවා. අද ශ්‍රී ලංකා කාර්යෝ වැඩි දෙනෙක් පොහොට්ටුවට දෙන්නේ නැහැ. අද පොහොට්ටුවට දෙන්නේ නැහැ. පොහොට්ටුවට දෙන්න අකමැත්තෙන් ඉන්නේ. සභාපතිතුමා කොච්චර මේ පාච්චල් වෙනවද කියලා දැන් දැක්කනේ. කවුද අපේ ප්‍රසන්න රණතුංග මහත්තයා දැක්කනේ රොෂාන් රණසිංහල අපේ පක්ෂයේ සභාපතිට කතා කරන හැටි නේ. ඉතින් ඒ තරම් තත්ත්වයකට වැටලා තියෙන්නේ. ඉතින් එහෙම වැටෙන්න අපි ඕනේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට හරියට රිද්දන්න ඕන නම් අපි සීල දෙනාම එක්කහුවිය යුතුයි. ඒ නිසා තමයි අපි මේ පක්ෂය අද ගොඩ නැගුවේ. Breaking.lk